ඔබත් සැක කරන්නේ පාස්කු ප්‍රහරමාලාව ගෝටාබේ රාජපක්ෂ මහත්තයව බලයට ගේන්න කරපු වැඩක් කියලද? ගෝටාබේ රාජපක්ෂ මහත්මය විසින් නෙමෙයි, නමුත් ගෝටාබේ ව්‍යාපෘතිය, ඒ ව්‍යාපෘතිය සහයේ බලවේගය ඒගොල්ලන්ට හැකියාව තිබුණා. මට සාධාරණ සැකයක් තියෙනවා. ඒගොල්ලන්ට මම නම් නොකරපු සහ නම් නොකරන රටේ කාගෙන් හරි උදව් සහ උපදෙස් සහිතව මේ වගේ වැඩක් කරාද කෙරෙව්වද කියලා. මහා මොලකරු කවුද එතකොට? එහෙමනම් අලුත් channel 4 චිත්‍රපටියෙන් අපි කැමති වුණත් අකමැති වුණත් යම්කිසි සාධාරණ සැකයක් ලෝකවාසී ජනතාවගේ විඥානය තුළ රෝපණය කරන්න හැකි වෙලා තියෙනවා. එදා බෝම්බ පුපුරගත්තු එක්කෙනෙක් ටාජ් එකට යනවා, ටාජ් එකේ බෝම්බ පුපුරගන්න එළියට යනවා. නමුත් දවසේ කවුදෝ බුද්ධියන්සේ කාවරි හම්බු වෙනවා. බොය කියන්නේ ජමීල් ගැන. ඔව් ජමීල්, ජමීල් හම්බු වෙලා ඊළඟට ඒ මිනිස්සයා ගිහිල්ලා වෙන තැනක පුපුරගන්න. මම ලෝකේ කොහෙවත් අහලා නැහැ ඔම සුයිසයිඩ් බම් එකක් කරන මිනිස්සෙක්ව ගිහිල්ලා යම්කිසි බුද්ධි නිලධාරී හම්බු වෙනවා. හම්බ වුණා නම් ඌ අත්අඩංගුවට ගන්න ඕනේ මිනිහා. කතා කරලා ඒ ආදැය ගිහිල්ලා වෙන තැනක පුපුර ගන්න. ඒක ලෝක වාර්තාව. දෙවැනි එක ඔය මිනිස්සව අල්ල ගන්නවා CID එකේ. අල්ලගෙන එයාව ප්‍රශ්න කරනකොට මේ කොමිෂන් සභාව වාර්තා වෙනවා. බුද්ධිවංශයෙන් ඇවිල්ලා එයාව රිලීස් කරගන්නවා මේ මේ අපේ ඔපරේෂන් එක ඕගලන්ට ආයි තියෙනවා මේ කියන කතා කරන්න කියලා. දැන් ඒකනම් ලෝකයේ ඉතිහාසයේ කොහෙවත් එහෙම ත්‍රස්තවාදී බොම්බකරුවෙක්ව හම්බු වෙච්ච නිලධාරියෙක් එයාගෙන් ප්‍රශ්න කරනකොට CID එකෙන් එයාගේ කට්ටිය ඇවිල්ලා එයාව අරගෙන යනවා. දැන් ඔහොම වෙනකොට ඉතින් කාටද නොහිතෙන්නේ අප්පා මහමොලගරු පිටරට අයිසිල් නෙමෙයි මේ කොහේ හරි මේ මෙතන මොනහරි গুপ্ত දෙයක් තියෙනවා කියලා සුරේෂ්ගේ නම ඔතන තිබුණයි කියලා රණිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දන්නව විතර නෙමෙයි මේ ඒගොල්ලෝ යහපාලන කාලේ ඕකගෙන ගෑගෙවන්නේ ඉතින් තාම තියාගෙන ඉන්නේ. මෙහෙම දෙයක් වුණාම එක්කෝ තමුන් නිවාඩු යන්න ඕන, එහෙම නැත්නම් නිවාඩු යවන්න ඕන. මේක ක්ලියර් වෙනකම් පිල්ලියන්ගේ වැඩ ඉතින් මම දන්නේ නැහැ.